Hi guys, welcome back to my YouTube channel. I am Anna Hadani. I am a fan of the Dalla Tina Pola. I am a little calling. That is a fail. I am a little calling. 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 Parakuna may dana mahita dentam and Oscarane, head of the Sadi, the egg is a colorless. Egadiana, a painting, the balamona, the Pole, the Nikila, especially of the other repair, the higher Gianne, someone aided by him, but after the Mahita than that, and make a pull of paint of the hammer, the Amma, do it at the end. The egg is after repair, the high gathering in the term, her pet at the end, the inside, the anography, a terrayana for Nikai, tell the high with the eye. අපි බලමු අපිට පොල ටිකින් දැරපේ දෙදහට මොනවද කරන්න පුළුවන් කියලා මොනවද ගන්න බලන්න බඩු කියලා. එහෙනම් let's go. අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ. That I own and know I'm letting go. I'm breaking these walls down, breaking these walls down. If you want adventure, then fly to home. But if you wanna travel, then go alone. Yeah, what's the point in us if I never know? Yeah, if you're gonna leave, I'ma let you go. I'm tired of අපේ ඉතින් ගෙවල් පැත්තේ ඉඳලා ඉස්සරහට ඇවිදගෙන ගියාම මුලේ ඉඳලා තීච්චියව චුට බලාගෙන ඊට පස්සේ ඉස්සල්ලාම අපි නතර වුණ තැන තමයි මෙතන. මෙතන කොණ්ඩ කැවුම් කොකීස් මුං කැවුම් වගේ ඒවා තියෙනවා කන්න. කොණ්ඩ කැවුම් එවෙලෙවෙල හදලා දෙනවා. ඉතින් උණු උණුවෙන් කන්න ඕන නිසා අපි ඉස්සල්ලාම ගත්තේ කොණ්ඩ කැවුම් තමයි. කොණ්ඩ කැවුම් ගෙඩියක් රුපියල් 50ට එතන දාලා තිබ්බා. අපි ඉතින් කොණ්ඩ කැවුම් 6ක් ගත්තා. එතකොට අපෙන් රුපියල් 300ක් එතන අඩු වුණා. ඊළඟට අපි දැක්කම එතන සිංහල අච්චාරු මුට්ටි තියෙනවා. ඉතින් දැක්ක ගමන් ඒකට හිත ගියා. මං අච්චාරු කන්න හරි ආසයි. අපේ අම්මත් අනිවාර්යෙන් අවුරුද්දට අච්චාරුවක් දානවා. ඒ උනාට ඒක තිබ්බ විදිය දැක්කහම නොගෙන යන්න හිතුනේ නැහැ. ඉතින් ඒක නිසා අපි අච්චාරු මුට්ටියකුත් ගත්තා. අච්චාරු මුට්ටියටත් අපිට රුපියල් 300ක් ගියා. If you want adventure, then fly to home. But if you wanna travel, then go alone. Yeah, what's the point in us if I never know? Yeah, if you're gonna leave, I'ma let you go. I'm tired of ඊළඟට අපි දැක්කා අම්බා අච්චාරු හදලා තියෙන තැන. ඉතින් මේ දවස් ටිකේම ගෙදරත් අම්බා අච්චාරු හදා අපි කෑවා. මොකද ගෙදර අම්බ ගහේ තඹ තියෙන නිසා. හැබැයි ඉතින් මෙහෙම දැනගට ආවහම දැක්කහම ගන්න නැතු ඉන්නත් බෑ වගේ. ඒක නිසා අපි අම්බා අච්චාරු පැකට් එකකුත් ගත්තා. ඒකට අපිට රුපියල් 50ක් ගියා. Go away.
ඊළඟට අපි දැක්කා ගෙදර හදපු කේක් පැක් කරලා තියලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපිට ගෙදර කේක් හැදෙන්නේ නැහැ. කඩෙන්මයි අරගෙන කන්නේ. ඉතින් ඒ කේක් කෑල්ල රුපියල් 300යි. ඊළඟට අපි දැක්කේ ආපාදන තනක්. එතන ප්ලේන් ආපය රුපියල් 35ට තිබුණා. ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් කඩේ ප්ලේන් ආපයක් කීයක් විතර වෙනවද කියලා. ඉතින් ඒක නිසා අපි ගිහිල්ලා එතනින් ප්ලේන් ආප 6කුත් ගත්තා. එතෙන්ට අපිට රුපියල් 210ක් ගියා. ඊගාවට අපි ආවේ එළවලු විකුණන්න තිබුණු කඩේකට. එතන තිබුණ මුරුංග ගන්න තමයි ආවේ. ඉතින් මුරුංග අපිට කරල් 3ක් විතර වගේ තමයි ඕන උනේ. ඉතින් ඒ කරල් 3ට 130ක් ගියා අපිට. ඇත්තම කිව්වොත් අපි මෙතෙන්ට ආවේ හැලප ගන්න බලාගෙන. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ අපි ලැබරිය හදනවා දැක්කා. ඉතින් උණු උණු එක හදනවා දැක්කහම කන්න ආස හිතෙනවා. ඒ නිසා අපි හැලප ගත්තේ නැහැ, ලැබරිය ගත්තා. ලැබරිය එක 40ක් වුණා, අපි 6ක් ගත්තා. එතකොට අපිට එතෙන්ට 240ක් ගියා. සරයි නම් හොඳයි. එහෙම ගත්තම කන්න. සරට තියෙන්න ඕනේ ඒක. මේකෙන් දෙකක් ගමු. හා. මේකෙන් දෙකක්. අපි මෙතනින් චිලි පේස්ට් කප් එකකුයි ඊට පස්සේ සොසේජස් බන් දෙකකුයි ගත්තා. එක සොසේජස් බන් එකක් 120යි, චිලි පේස්ට් කප් එක 100යි. එතකොට අපිට ඔක්කොම රුපියල් 340ක් වුණා. හරි, දැන් අපිට අපි කොළට ගිහිල්ලා බඩු ටික අරගෙන එලා තියෙන්නේ. අපි රුපියල් 2000යි අරන් ගියේ. 2000න් මෙතන තව ඉතුරුයි 180යි. මේක 300යි. අපිට ගණන් ගේවට කියන හම්බුනේ මේක 300යි. ඊට පස්සේ මේ කේක් කෑල්ලක් ගත්තා, ඒක 300යි. ඒව තමයි 300ට ගත්තේ. ඊට පස්සේ අඹ අචාරු ගත්තා, ඒක 50යි. ඊට පස්සේ කැවුම්, එක කැවුමක් කොණ්ඩ කැවුමක්, එක කැවුමක් 50යි. අපි ඒක තවත් දන්නේ නැහැ. මේ කොණ්ඩ කැවුමයි අවුරුදු නේ කරහයි. මේකයි අන්තිමට 120යි. මගේ කරා මයිනගම කෑවා. ඊට පස්සේ කිලි පේස්ට් එකක් ගත්තා 100යි. ඔය ටික තමයි බඩු. ඔය ඔක්කොටම තමයි මේ 130ක් ඉතුරු වෙලා ඉතුරු ඔක්කොම ස්පෙන්ඩ් වෙන්නේ. ඔය ටික තමයි පොලේකි.
I'm alone, I'm a broken home.